අනාගත ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිතුමා අපි. ජනාධිපතිතුමා මේ රාත්‍රී කෑම වේලක් සඳහා ආරාධනය කළා තිබුණා මේ මන්ත්‍රීවරුන් පිරිසකට. මම අපි ඒක සහභාගී වුණ නැති නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න දන්නේ. පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගිය වතාවකදී රැස් වෙච්ච වෙලාවේ තීන්දුව කරා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිසි පරිදි තීන්දුවක් ගන්න තෙක් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින්න. ජනාධිපතිතුමා කීප එක කියලා තියෙනවා නේද? එතුමා දේශපාලන වශයෙන් එතුමාගේ අවශ්‍යතාව ජනතාව හැමෙන් ඉන්නවා. මමත් පැහැදිලිව කියලා තියෙනවා, රනිල් වික්‍රමසිංහමැතිතුමා තමයි මේ වෙලාවේ ජනාධිපති හැටියට සුදුසුම කෙනා එතුමා ඉදිරිපත් වෙනවා නම් කියලා. එතුමා අපි ඉල්ලීමක් කරනවා එතුමාට ඉදිරිපත් වෙන්න කියලා. ඊයේ සම්බන්ධව සාකච්ඡා කරා, දේශපාලන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරා. එතුමා ඊයේ දේශපාලන වශයෙන් කාර්යාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භ කරා. ඉතින් බොහොම පැහැදිලි. ඉතින් ඒක කම්මැලි අය තමයි මේ ඊළඟ පවත්වන මැතිවරණය මොකද්ද කියලා හිතන්නේ. අපි නම් වැඩ කරනවා. නෑ, කැඩිලා නෑ, කොහෙවත් කැඩිලා නෑ. මේ තුන් හතර දෙනෙක් ආණ්ඩුවට ගිහිල්ලා ඒගොල්ලෝ මේ නටනවා, විකාරයක් නටනවා. මේ අන්තිමට ඒගොල්ලෝ තමයි අමාරු වැඩෙන්නේ. ඒකයි ඒගොල්ලෝ පස්සේ ඒගොල්ලන්ගේ පස්සේ යන අයත් අමාරු වැඩෙනවා. ඒකයි යනේනවන්නේ නෑ ඒගොල්ලන්. කො අපි ඉදිරියේදී ළඟදිම ඒ ගැන තීරණයක් ගන්නවා. ඔව්, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැහැදිලිවම ඉදිරිපත් කරන ජනාධිපති අපි. ජනාධිපතිතුමාත් එක්ක පොදු ජන පෙරමුණේ සාකච්ඡාවක් තිබුණද? අපේ අය කීප දෙනෙක්ගේ තියෙන්නේ නැති මම නම් දන්නේ නැහැ. ඒක ඔබතුමා සම්බන්ධුනේ නැද්ද? නෑ, මම දන්නේ නැහැ මේක. මම මේ දාසම්මාගේ පාර්ලිමේන්තුවේ ඉඳලා ගෙදර ආවා. දැන් දේශපාලන අධ්‍යන්ත කටයුතු වල ආරක්ෂි වාද සඳහන් කරන්නේ මේ ජනාධිපතිතුමා මේ පාර්ශවයේ ඉල්ලීමක් කරා කියලා මේ ජනාධිපති ඉවරණයේදී එතුමාට සහාය දෙන්න කියලා. එහෙම ඉල්ලීමක් කරලා තියෙනවද පොදු ජන පෙරමුණේ? කියන වර්තමාන ජනාධිපතිතුමාට නෑ, මම එහෙම එකක් දන්නේ නෑ. එතුමා හැබැයි කොහොමදත් අපේ පක්ෂයෙන් අපේ පක්ෂ නායකයන්ගෙන් විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්කම නිතරම මේ මැතිවරණය පිළිබඳව දිගින් දිගටම කතා කරා කියලායි මම හිතන්නේ. අපෙමුත් ඉතින් සහයෝගය ඉල්ලනවා. සහයෝගය දෙන්න තීන්දුවක් ගන්නවා නම් ඒක නරක තීන්දුවක් නෙවෙයි කියන එක මට කියන්න. එහෙම දෑත් ශක්තිමත් කරන්න ඒක තීන්දු කරන්න ඕන පක්ෂයේ. මට පෞද්ගලික එතුමාගේ දෑත් මගේ හදවතේ තියෙන කැමැත්ත මම පක්ෂය ඇතුලේ කියනවා. හැබැයි රටේ කියන්නේ. අනාගත ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිතුමා අපි. ඉදිරිපත් වෙනවා. අනිවාර්යෙන්ම. ඔව්. ඒක නියතයි. වෙරි ගුඩ්. ඒක නියතයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.